හිතන්න දෙයක්. විද්‍යාඥන් කියන විදිහට වැඩිහෙටි නිරෝග පිරිමියෙ සංසාර්ගයෙන් පසු මුදාහටිෙන ශුක්‍රාණු ප්‍රමාණය ශෘක්‍රාණු මිලියන හාරසීයක්. ඉතින් තර්කයට අනුව ඒ ශ්‍රුක්‍රාණු ප්‍රමාණය, කාන්තාවකගේ ගර්භාෂය ස්ථානය සොයාගන්නේ නම්. ලදරුවන් මිලියන් හාරසියන් බෙහිෙවිය යුතුයි. නමුත් ඩිම්බ දෙපස පිස්සුවෙන් වගේ දුවන මේ මිලියයෙන් හාරසීය ශෘඛණු වලින් ඉතුරුුවන්නේ ශුක්‍රාණ තුන්සීයා පන්සයක් විතරමයි. ඉතිරි ශුක්‍රාණු වෙහෙසට පත්වීමෙන් හෝ මගදි පරාජයවීම නිසා මිය යනවා. ශුක්‍රාණ තුන්සීයා පන්සීයක් කතර ප්‍රමාණයක් ඩිම්බයට ලඟාවීමට සමත්වෙනවා ඔවුන්ගේ එක්කායෙක් පමණක් ඉතා ශක්තිම ශුක්‍රාණවා ඩිම්බය සංසේචනය කරනවා. ිබේ අසුනක් ගන්නවා ඒ වාසනාවන්ත ශුක්‍රාණුව මේ වීඩියෝ නරඹන ඔබ හෝම්මම හෝ අපි සියල්ලමය ඔයා කවදාකන් මේ මහා යුද්ධයගැන් හෙතුවද ඔයා ඒ තරගට දුවද්දී ඇස් අත් පාද හිසක් තිබුනෑ නමුත් ඔයා ජයගත්තා ඔයා ඒ තරගෙට දවාදීවාට සහතකයක් තිබබෙන මොලයක් තිබුන්නෑ පවුලං යාලෝ කිස දෙයක් නෑ ඒත්තුවා ජයග්‍රහණය කලාා ඔයා ඒ තරගෙට දුවනකොට අධ්‍යාපනයක් තිබුන්නෑ කවරුතුවාට උදව් කලෙත් නෑ ඒත් ඔයා ජයග්‍රහණය කලාා ඔයා ඒ තරගෙට දුවනකොටවාට ගමනාන්තියක් තිබුණාවාට අරමුගණකින් නිලක්ක ක ලයි ගමනාාන්තියටගේ අවස්ථාවයි ඔය ජය ග්‍රහණය කලා ඔයා ජයග්‍රහණය කරන අතරතුර මවගේ ගර්භාෂයතුළ ගොඩාක් ලදරුවන් මේය යනවා නමුත් ඔබ මීගන ඔය සර්ව සම්පූර්ණ මාස නමයක් සම්පූර්ණ කල්ල කොහොම හරිමේ ගමන පටන්ගත්තා ගොඩක් ලදරුවන් උපදේදිිමමිය යනවා ඒත් ඔබ දිවිගලවගෙන තියෙනවා ජීවිතේ පළමු වසර පහතුල බොහෝ ලදරුවන් මේ යනවා ඒත් ඔබ තවමා ජීවතුන් අතරඉන්නවා බොහෝ අදරුවම් මන්ධපෝෂණයමේ යනවා ඒත් ඔබට කිසිවත් සිදු වෙලා නෑ බොහෝ දෙනෙ කඩුවායසෙන් ලෝකෙ ඇතහැර යනවා ඒත් ඔබ තව මච්චීවත් වෙනවා. ඒත් ඔයාද යමක් සිදුවනාට පස්සේ කළබල වෙනවා ඔබ කලකිරීමට පත්වෙනවා ඒ ඇයි! ඔබ දෙයක් කහිමූුණ කියල සිතන්නේයි ඔබගේ විශ්වාසය නැතිවුණේ ඇයි. දැන් ඔයාට පවුලක් යහළුවන් සහෝදර සහෝදනය න අධ්‍යාපනය සියල්ලම තියෙනවා. අත් කකුල් ලවයාව සියල්ල තියෙනවා හොඳ අධ්‍යාපනයක් සැලසුන් කරන්න මුලයක් උදව් කරන්න මිනිසුන් ඉන්නවා. ඒත් ඔයාගේ බලාපොරොත්තු නැතිවෙලා ගිහිල්ලා. ඔයා ජීවිතේ පළමු දවසේ අත්හැර නොහැර අල්ලගෙන ඉදීත්ති ශුක්‍රාණු මිලියන හාරසීය සමඟ මරණයට සතංකරද්දී අත්තාරින්නේෙ නැතුව ඩිම්බයක් සොයාගන්න නොනඇති දුවත්ති උදව්වක් නැතිවම ඔයා තනිවම තරන්ගය ජයගත්තා. මොනම හෝ සිදුවීමක් සිදුව විට ඇයි ඔබ දුක්පවෙන්නේ. ඔයාට ජීවත්වීමට අවශ්‍ය නෑ කියන්නේයයි ඇයි ඔයා කල කෙරෙන්නේ ඔයාට සමහට දේවල් අහිමි වෙනවා කියල හිතල දුක්පන්නේයැයි. ඔබ මුලින් දිනවා ඔබ අවසානයේ ජයගනීවි ඔයා උපතින්ම ජයග්‍රහයකෙක්. අත්හඩින් නෙපවා. මේ ගමන දිකටම යන්න වාට පුළුවන්.